සාධෝසාධෝසාධෝ සමන්තා චක්කවා ලේසු අන්ත්‍රාගට්ටන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදම් ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා යෝකප්පකෝටි හිපි අපපමයන් කාලංකරුන්තෝ අතිදුපපෙරාණී කේදංගතු ලෝක හිතායෙනත්හෝ නමු මහාකාරු නිකස්ස තස්ස කුළුණු මෙෙන් සත වෙත පතලනන සවූ පදරුත හෙලිකල ලොවටසෙත නිතර නමදිම් මුනිදූ සරනැත අසම්බුද්ධන් බුද්ධ නිසේවිතංයං භවාභවංගටන් හැතිජීවලෝකෝ නමු අවි්‍යාධිකිලේ සජාලන් විධංසිනෝ ධම්ම වරස්ස තස්ස. ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වඳම් නවලෝ තුරා සදහම් ගුණේහිියෝ සීල සමාධිප්ඥා විමුති ඥානප පභෘතිහියුත්තෝ හෙන්තන් ජනානං කුස ලත්තිකානං තමරිය සංගන් සිරසානමාමි කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමන සත හට පිලිසරණ වඳින් අදරින් අර සගගන साधो 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स වස්සති දේවෝ යහාසුගීතන් ජන්නාමේ කුටිකා සුකානිවාතා, චිත්තන් සුසමා හිතංචමයිහං, අධචේ පත්තයසි පවස්ස දේවාති ශ්‍රද්ධාවන්ත පිංවතුනි පිනක අසිරිය පිනක බලය. පිනක අනුහස, උතුම් දහම්කත්හාාවක් කියා දෙන්නයි අද බලාපොරොත්තු වන්නේ උදෑසන කාලය හිමිදිරි උදෑසන ලාහිරු නැගීගනයනමුොහොතේ සිතත් ඒ කාලෝක කරගන්න ලෝකය හිරුරැසින් හිරුකිරණින් එකලු වෙනවා වගේ ජීවිතයත් හදවතත් ඒකාලෝක කරගන්න මේ අමා ධර්මය අවශ්‍යයි දහමින් විනයෙන් තොරව පලස්සන වෙච්ච ජීවිතයක් ඉතිහාසේ නෑනේ. දහමින් විනයෙන් මයි ජීවිතය ලස්සෙන වෙන්නේ. සංසාර ගමන සුවපත්වෙන්නේ. අපි ඉතිහාස සසර ගමන සැපහම්පත් ලැබුවනම් රජට මැති තනතුර ලබුවනක් ඔක්කෝම ලැබුවේ ධරමේ විනය මුල් කරගෙන ධනය සේලය මුල් කරගෙන. එනිසා ඉතිහාසේත් අදත් හෙටත් කොයි කවද මේ උතුම් ධරමය පුරදු කකළොත් නං ඒ ස්්‍රාාවකයාට සැනසීමමයි. අධර්මය පුරදනු සැනසීමක් හම්බ වෙන්නේෙ නෑ. ඉති එනිසා පිනගැන් අපි නිතර කතහ කරන්්ඩෝනි. පින් පුරවා ගන්න ඕනි අද දවස ගෙවෙනකොට මන් ්‍රස්කර පිනමක්ද. හොඳට බලන්න අද දවස මට දානමය පිනක් සිින්ද වනාද. සීලමය පින සිින්ද වනාාද. ටිකක් හරි භාාවනා කරගන්න ලැබුනද. මුණ ධර්මයම්මන් පිරුවද හිත පිරිසුදු කරගත්තද. ඇ සිද ද ාල සිද නද ංවරවුණාද නරකපච්චන ක කියවුුණනාද මෙම ගැන හිතල බලන්න. නතම් මරනමංචකේට ගිහිල්ලා ල මුත්‍රාගුණේ වැතිල්ලාට ඕකල්පනාවටාව. අරතියන වේදනාව මදිීට මනසටත්වෙනවා බල්ලවත් වේදනවා. එනිස්සා ජීවිිත අවසාන කායික කොහමත් ද වන්න්න වෙන කොයි වුර ැරුණනත් ද වන්න වෙනවා. ඒ විඳවිල්ල මදීවට මානසික වත් ගින්නක් දගන්න ැස් ව ප ක. කයික වේදනාව නියතයි. ිම කැෙක් දාව තොර මැරිලන. පිරිනිවන් පානෝතු මොහැර එනිසා මරනේදිරයේ මල්ලමුත්‍රා පිටවෙලා. කෙල්ල බේරිලා සොටටු හිරවෙලා සෙම හිරවෙලා. බඩබැල් පෙරලෙලා වෙන්ෝනි සෑම විකෘතියක්ම මේ රූපකයට වෙලා තමයි. මේ ජීවිතේ මේ හුස්මරැල නිරද්ධවෙලා යන්නේ වෙනකන්තමයි අපි මේ උඩ පණන්න හිනා වෙන්න නොටන්නේ ගයන්නේ වයන්න ය හැම්ම සෙල්ලමක්ම වෙදක්වා. ඉති මිනිස්සු හෙම කිවවාහම හිතනවා කොහමත් මැරෙනවා. මරන න න්තමයි හමදේම කරන්න ති ඒක මත්‍ය දෘෂ්ටිය ේම දාහස ගන්න පා. මැරන්න්නට පස්සේ ක්කෝ මහමරුවෙන වනම් හොදයි ලාලයන්දර නටල ඉන්න එක. හැබැයි මරණය කියෑන තවත් ආරම්භයක් පමණයි මොක කාආරම්භ්‍යයදද ආයිම ජීවිතය කාරම්්‍යයක් ජීවිතයයක් හම්බූනොත් මොනුවවද ලබන්නේ කඳුල්ල සෝකයේ පසු තැවීමේ පාවීම ඕවන ලැබෙන්නේ ජීවිතයයක් කම්බූනා කැන හැක් ලබෙනවා කනක් ලැබෙන වනාසයක් දිවක් මේ ශීරයක් ලබෙනවා. මක් කිය ිනි ෝක ජීවිතයක් ලබ කිය හ ේටිකමයි මනිසුන් ක යක් ැබ ොට ද ම ල ටක් ල ම ොට ද ර නැද මේමගේ ශරීඩයක් ලබපෝ කවුද සැබබින්ම සතුටු වෙලා ජීවිතයම සංකලේ. එනිසා කුඩා වයස නැත්තම් බාලක කාලේ තර ය ම . ඇෙල්ල කාරවයසි අවසන් වෙලා සෙල්ලා කාරලව තරුණවයසි තරුණුවයස මැදිවියෙන් මැදවිය යසට ගිල්ල මෙන අධියර් අවස්ථා කහිපෙන් යා ජීවිත හබැරිවෙලා යන හැබැයි මේ මගි කාලයකනම් ඔයි අවස්ථාක තුනක්වත් පසුකට ගනීද කියලා කියන්න බැරි මට්ටමකට අපේ ජීවිත අවධානමකට නතු වෙලා යිවරයි ඉතින් නිසා මැරෙන්න්න නියමිතා අපි දිරායාන අපි ගෙවිගෙවී යන අපි මරුකටක මරමකයක ඇැතිරි ලායින්නවා වගේ තබත් සුවසේ නිදන්න හිතනවනං. සුවසේ කන්න බොන්න හිතන වනං. සුවසේ සැනසෙන්න්න හිතනවනං එක මිත්‍යආදහසක්ඒ බලාපොත්තු විෂ්ටයෙන්න. එනිසා මිනිස්සුනි ශ්‍රද්ධාවන්ධ පෙන්වතුනි මේ ධරමය ඔබේ ජීවිතේ මෙතෙක් නොවෝවිරු ශක්තිය මතු කරන්න බුදුරජාණන් වුවහ අප්‍රදේශනා කරන්න එහමනත්තන් අනේ දුකයිනකේක හඩ හඩ බල්ලපි බැල්ලපඉන්න නෙමේ ජීවිතය අතිශ්‍යයින්ම. ඇතිස්සයයිම ර්ථකගත්වය වෙත මේ ජීවිතය හේවාගන්න වැඩ පිළි වෙලයි. මේ උදාර බුදු වදන් හි ගැබ්වෙලා පවටන්නේ. සූත්‍ර වශයෙන් දේශනාවනක් විනේ වශයෙන් දේශනාවන, තිධර්ම වශයෙන් දේශනාවනක්, සෑම තැනකම කතාවෙන් ඔබේ මගේ ජීවිතය කොහොමද නිවන වෙත පමුණවාගන්න. ඒ සදා අවශ්‍ය මඟ පෙන්වීම් මොනවද තිකෙන තමයි. ුදුජාණන් වහසේ ධර්රමය තුලින් මත්තු කරලා දෙන්න. ඒතින් එනිසා බහන්ග මතුන් වහන්සේගේ මේ ඉගැන්වීම මග පෙන්වීම කාර්වත් ප්‍රතික්ෂය පහෙම කරන්න බෑ. මේ මඟපෙන්වීම ුවමනා නෑ කියල කෙනෙක් කියනවන. යාට මේ ජීවිත සත්‍යය ඔන්ෑ කියනකයි. එයා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධරම මේ බොරුයි කියලා කවරුවර කියවනක්. ඒයා කියන්නේ සත්‍යය බොරුයි කියලා. එයා කියන්නේ ඉර උදවෙනකොට එලිය බට නෑක කියන වග කතාව. එක මි්‍යආදහක්නේ. ූරයා දාවවනකුට ආලෝක වැටනවම එක වලක්වන්න මොනම වලාකුලකට වත්බ. ඉර උදදාවුණනොත් එලිය වැටන අන්වනුමාන. හැබ ඉර උදාවෙන්නේ කලා තුළින් කල්පගානකින් තතාගෙතයන් වහන්ේ නි රන්හිරු මඩල. ඒ රන්හිරු මඩලෙන් ලබි චාලෝකය අපයාදත් මේ බෙදාහදා දෙන්නේ. එනි සාමේරන් හිරු මඩල නමති බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාදකළ සද්ධර්ම රශ්මි දහරාව. තුල් කරගන්නට ොනි බේ හදවතට මොද හදවත එකලු කරන්න බාහි රාලෝකයකින් බෑ මේ ශර තුළේ හදවත ගහාාව පෙනහාවලු තුළ පවතින බලවත් අන්ධකාරය බාහිර එෙලියකින් කොහොමත් එකලු වෙන්නේ නෑ. හැබයි ඒකාලෝක කළත් ඒ හදව ප්‍රඥාව කලු වෙනකං මොන්නම එලියකින්ත් ඒ කාලෝක වනට වැඩක්වෙන්නෙන. එනිසා ප්‍රඥාව කියන්නේ ආලෝකයක් ප්‍රඥාව කියන්න ප්‍රභාස්වරයා ප්‍රඥාව කියන්නේ ්‍රශ්මි දහරාවක්. ඒයින් ආෝකමත්වවෙන්නේ හදවත සිත ආලෝකමත්වෙනවා කියන්නේ අඳුර ඇති කරන දවත් කල දානවා. අඳදුර ඇති කරන්නේ මෝහේන මැත්ති තිමරයෙන් එඒ මෝහේ ඉවත් කරලා දාන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දහරාව අවශ්‍ය වන්නේ මහය ඉවත් වෙච්චේ දබසට ආලෝකමත් හදවතට සත්්‍ය අසත්්‍යය පයෙන්න්න ගන්නවා. අන්නේ තත්ත්වයට හදවත පත්කරන්න සිත පත්කරන්න තරම අමාරුයි ආරම්භයේදි හැබ අමාරුවෙන් හරි කලොත් ඉදිරියට අදදි ඒකමක්ම සුවය වවා. මිනි ී පේ ැබවින් ලබෙන මත සල් හඳන ගණඩඕන. සපේ ලබෙනන මාවත කියෙ ලෝ ියල නා ම පහයේ යන්න. අවසානයේ දුකක් ලබාදන තාවකාලික සපක් ලබා දෙන තක. තාව කාික ලබ දන සැය ද කාලන ක ඒ තු ද් ර බින්. ප්‍රශ් මසන නිසා මේ වාහන මිනිසුන්ගේ ජීවිතවල ප්‍රඥාවම නැතුවා නුවන තියෙනවා යමක්කමක් තේරෙනවා. තේරෙනවා නං මේ දහම ගලපගන්න ඇයි ප්‍රමාද වෙන්නේ මේ මොහොත්ේ අදබ අපටි පුළලන් ලස්සනට ජීවත්වෙන් අපිට හිතන්න පුළුවන් මේ උදසන කාලේ අද දවසම ම විසීමෙන් ගතකන. අද දවස ම නපුර වචනයක් කියන්නේ නෑ කළ හිතන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් අද දවස මම මගේ සිත්ත තුල මම ක්‍රෝධයක් ආවේගයක් ගැටීමක් ඇති කරගන්න මේ මීතුව තින්න බැරිද. පුවා ඔබ දේ මධිස්්ාන කරනවා මේ බන කතාාව වර වෙන කොට මධිෂ්ඨාන කරවා මම අද දවසේ රාගික සිතුවිල් ලක්කේතර ගන්නේනෑ මම අද දවසේ මානක්කාර හැඟීමක් කියෙතර ගන්නේ නෑ. මං අද දවසේ බුදුගුණ සිහිකර ජීවත්ව වෙනවා ඇම තන්න බැරිද. හිතන්නපුළවා මං අද දවසේ බුදුරජාණන් වහන්සේ ගැන්නම යොමු කරනසිහය ඇතිව මං අද දවස ගවනවා. ඒම හිතල ආරම්භ කලො එයාට පුළුවන් ඒ භාග්‍යවතුන් වහන් සිියලු කෙලෙසුන්ගේ අතමිදුණ සේක ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්න සුදුසු වන සේක සංසාරදුකින්, අත මිදුන සේක සෞ කෙලෙසුන් දුරු කල සේක මෙහම හිතන්න පුළවාන් මෙහෙම හිතනකොට දැන් ඔබේ හිතට පුදුවම සහනයක් ඒක. ඔබේ සාාස්ටන් වහන්සේ සියලු කෙලසුන් දුරු කලා සාාස්ටන් වහන්සේගේ හිතේ කිසි පාපයක් නෑ අකුසලයක් නෑ එනිසා පිඩාවක් නෑ. ඒම හිතනකට ඔබේ හිතෙත් පීඩාව නැති වෙනවා. ඔබේ හිතෙත් නිවීම මැඇති වෙනවා. ඔබේ හිත තුඩින් අමරුතු සාාන්තියක් මතු වෙනවා. ඒක කාලෙයක් අනකොට බලවත්වෙනවා දෙගුණ තිෙගුණ වෙනවා. ඒගේ ඔබ හිතනවන. භාග්‍යබතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි සියලු දේ සියලු සත්‍ය සියලු අතහාාර්ථය අවබෝධ කළ සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ චතුරාය සත්‍යය ගුරප දේශ නැතිවම කිසිම ගුරුවරයෙකුගේ මඟ පෙන්න්නේවක් නැතුව අවබෝධ කළේ. අන්න එහෙම හිතනකොට එහෙම මෙහි කරනකොට ඒ කාන්ත වශයෙන් නියත වශයෙන්ම අවිද්‍යාව දුොරු වෙලා ඔබටත් හොඳ නුවන කල්පන ශක්තියක් පහල වෙන ඇයි. හිතනි බදුරජාණන්ස ගැන හිතන්නන්නේ චතුරාරි සත්්‍ය ගැන බහිතන්නේ සත්්‍යය ගැන ඒකාන්තේම එහෙම හිතනකොට ඔබට ප්‍රඥාව පහළ වෙන. අනුවන පහල වෙනවා බොහෝ ප්‍රශ්න හොදට දකින්න පුළවාන්. තැම් බොෝදනා ප්‍රශ්න විිඳගන්න බැරුව පීඩාවට පත්වෙලා ියනුවනි පීඩාවට පත්වෙලා සමාර ජීවිතන තිකරගන්නවාන්නේ, පිීඩාාවට පත්වෙලා සමමාරු භාගාත හිස ලූුවත ගමන් කරනවාන්නේ. ඇයිඒ ප්‍රඥාාවනය ප්‍රශ්න විසඳගන්න. බහිතන් ප ප්‍රශ්න න එකම කෙන ම විතරයි මේ ලෝක කියලා. මිනිස්සු හැමෝටම ප්‍රශ්නතියන හැබැයි ඒ මුහුණුවර වෙනස්. ඒ ප්‍රශ්නවල ආකාරය වෙනස් ප්‍රශ්නතුවෙන තැන වෙනස්. ප්‍රශ්නවලට නිමිත්ත වෙන. හැබැයි ඔය හෑම ප්‍රශ්නයකම මූලයක් තියෙනවා ඒ මූලේ රාගයයි. ඒ මූලේ ලෝභෙයයි ඒ මූලේ ප්‍රෝධයයි, ඒ මූලේ ආවේගය ඒ මූලය මෝහෙයි. එතකොට ඒ ෝබ දේශ මෝහ නැතං ක්‍රෝධ ආවේග අන්දකාර කියන මූලයන් තියන කම්ම ප්‍රශ්නඇති වෙනවා. ඒ පුදගලයාටඒ ප්‍රශ්නය ස්වරූපය තරාතරම මට්ටම වෙනස්න්න පුළුවන් ඔබහල බලන්න ඔය මහමග හිගා යන යාචකයකුගේ පසක මාට ඇත්තන් අයාත්තට මුුත්ම ප්‍රශ්ණයද කියලා මුහෝ ප්‍රශ්ණ කන්දක් කියයි. ඒ මට්ටමින් කියයි. ඒ ප්‍රශ්නපිගහගනන සෑහන වෙලාවක් ගත කරන්න. ඒ වගේ ඔබහල බලන්න ඔය සාමාන්‍යෙන් කම්කරු වැඩරන ඇතකුගෙන් ඔට මද ප්‍රශ පශන තු න්නවා. බහෝ ප්‍ර්න ානක ඔබහල අතු පැල නතත්ම් ිුදුරු පැලකින් මනසකු ලකට කියල්ලා ඔබහ ල ෙමනැත්තත් ටයිකෝට් ඇ ගෙන මහම ඇදුරුවල වැඩ කරන්න එලාකට කිය කවුරුත් කියන්නේ අසවල් ප්‍රශ්නි තියෙනවාල් අවංකන. අව්‍යයාාජන. එත්ත කැමතිනම් කියන්න. බදත් පින ට න්නව කිය මන්න හි තන්න කලා අතුරින් කෙනෙක්තිය කියලා. එහෙම කිවොත්තයාඒ කාන්තයෙන් බුදුරජාණන් වහන්සකගේ ශ්‍රාවකගේ ඒම කිවනයාඒ කාන්තයෙන් දරම පුරදකරපුගෙනෙ. හැබයි ඔබ අන් ේ නසනකට ඇල්ල ගටියේ න්න වාමන්හස කෙනෙ ගහ ලාහ හස සතුට වද කියලා කාන්ත න්හසේ මන සතුටෙන් ඉන්නවා. හැබයි මට තාම සතුට මද පැතු ොක්ුම සතුර ම තාම ැබවන හැබයි අදවන ම්ම සතුට ඉන්න කියලා. ඒ ඔබ පන්ල්ලකට ගේල්ල ගුණ ධරමමාරක් වාම වාම තු ි කියල න්වාන්ස ම සතු ටි ම සතුටි ම දුක්ක කාරනය මට බදුරාන් වසේ දුක් නැතිකරන වැඩ පෙල්ල කියෙල දල යෙ. ඒ නිසා මේ ලෝක කාගෙන්යවත් කොතින්හවත් මො භාෂාාවෙන්යත් මො ාතිකයකගින්වත් ඒ ජාතියට ඒ කුලයට ඒ සංස්කෘතියට ඒ යුගයට ඒ ප්‍රදේශයට අදාල ඕන තම් ප්‍රශණවල මනිස්ස ැට කනවා. අවසාන මිරි කියලා මැරලයායක විතරයි වන්න. අර උක් හපයක් හපගහලා රොඩ්ා අයින් කරන වගේ මනිසුගේ ජීවිත අවසන් වෙනකට. පැිරසයකුත් යන්තිමට බඩ පිරිලත්ම. ඉතින් එහෙම ජීවිතයක් නඩත්තු කරගෙන ගිහිල්. අවසානේ හිස්ව මැරිලයන්න චර උතුම් මිනිස් ජීවිතයක් ලැබේ. යෝජනයක් තිියද ඉතින් නිසා මේ වගේ සිතිවිලේ හිතට දාගෙන හොඳට කල්බනා කරලා අද දව ර්ථවත්ව ගත කරන්න හටක් ආවත් ඒත් හොඳයි හෙට කාවි නත්තං ඒත් ප්‍රශ්යක්ම. අද දවස ධර්මී හැසිරෙන්න්න හෙටක් තිබුණනත්තක නතත්යකයි. අද දවස සිල්වත්වෙන් අද පංචසල ආනක්සා කරන්න හට දවස ඕනතත්ව. තු ගත ගන පැතු ීතේතියායගෙන නාගතය වෙනුවෙන් කියල වර්තමානය පව් කරන මනිසන්ට නාගතයේ සැපලැබෙන්න්නේනෑ. නාගතයේ සැනසීමෙන් ඉන් ෝනි කෙල හිතාගෙන ර්තමානය පව කරල හම්බ කන මුදරින් කවදාවත් අනාගතය සැප බන්නබ. ළුවන්න්නම් පෙන්න්න එක් නෙක් පැලබවා කියලා කොත්තනක හරි පශනයක් තිේලවා. ප්‍ර් ල න තික වෙන කාරණයක් ැබැයි හදබත ඇතුේ හරි පහහිල පැහිලායි මිනිස්සු මහ පීඩාවවි න්න. එනිසා ධරමානුකූල හම්ප කර නත්ත ඒව කෑව කියර සතුටක්න ලබෙන්නේෙමන ධර්රමානුකූලව හම්බ කරපු දෙයක් අනාගතය දුකට හේතු වෙන්නෙන්න. එනිසා මිනිස්සු හම්බ කරඇදි ධර්මමානුකූලව. මිනිස්සු ජීවත්වඇද ධර්මානකූල. මිනිසු හිතද්දී ධර්මාණුකූල නිසු වචන කතාහ කරද්දි ධරමාණුකූලව. කිසි කෙනකුට පිඩාාවෙන වචන කතා කරන්න පා. කටක් ලැබුණ වචන කිය වෙනවා මේ ොහම අදාන වැදදි විදියට ගත්තුත්. අදක් ලැබන කුල් දෙයක්ක් ලැබන මිනිස් ොයක් ලබන හෝම අවදාානක් වැරදි විදියට ගත්තුත්. නිසා ජීතයක් වර්දවා ගන්න වැඩි වෙලාවක් කියන්නේනෑමි තපර ගාක් ඇති. තත්පර ගානක වරද කල්පගානක දුකට හේතු කර ගැනීම තමයි. අඥාන මිනිසුන්ගේ සිරිත. ඉතිං එනිසා බුදුරජාණන් වහන්ේ මුණ නොගැහුණන දරම හුනඇත මුල ජන සමාජයේමාන තුයි ඔබත් අන්න තුරේ මාර්තනතුගේ. නිසා ප්‍රශ්නති ලෝකන පට පශන. ඒ පසක තිබේවා තතාාගත ධරමේ ජීවිත ගල්පාගන්ඩුව. ප්‍රශ්න ඔක්කොම පත්තගෙන් තියලා නති බැරිකම් ඔක්කොම පැත්තගෙන් තියෙන ලැබෙන දේන් සතුට පත්වෙලා මෙහම හිතන්ඩ පුරදු වෙන්න. අද දවසෙමම් බුදුගුණ හිතන අදමම් බදුරජාණන්වාසසික සම්බුද් ගුණ ගනම නේ කරනවා. අද දවසමම් බුදුරජාණන් වවාසගේ විද්‍යාචාණ සම්පන්න ගුණේ ගැම මේ කරනවා. දබසේ ම දුරජාන්හන්සේ සග ගුණ ගන මෙනේ කරන බලන්න කොච්ච්‍ර ත මෙනවද කියලා සුගත කියන්නේ භාග්‍යතුන්හසේ සාන්ද සුන් සාන්ත සුන්දර ගමන්න ඇති නිසා සුගත නම් වනසේක. සොඳුරු වචනය ඇති නිසා සුගත නම් වනසේක. සොදුරු මාර්ගය සොඳුරු නිවනට වැඩම කළ නිසා සුගත නම් වනසේක. එහෙම හිතනකොට අපිට පවකාර ගමන්නකට ආරම්භයක් තියන්න පුළුවන්ද. අපේ බුදුරජාණන් වහන්සේ යහපත් ගමන් ඇතිසේක කියල කෙනෙක් අභදිවෙච්ච මන් හිතවත් එදා දවසේ තව කෙනනකට. පඩදුවක් කරන්න තාව කනෙක් මාරුව දාන වැඩකරන්න පුළුවන්ේද මනසට හෙම කරන්න බෑ තව කෙ ක්‍රවටන්න බෑ ඇයිඒ සාාස්ටන්හසේ යහපත් ගමනින් යහපත් නිමන මෙත වැඩම කලා මමත් යහපත් ගමන්න නැතිවේ අන්ඩුවනි මම හිතන සිටවිල් යහපත් කර ගන එක යහපත් ගමන කියන්නේ මුලු ජීවිතයම යහපත් කර ගැනීම ආචාර සමාචාර සමුදායම යහපත් කර ගැනීම. ඉති යහපත යහපත කියනකට හැමෝම යහපතට කැමති හැබයි ය ලැබෙනන්නේ යහපතති හැසිරෙන්න්න කැමතිනෙ අන්න එකයි තියෙන ලොකු මාඩුව. යහපත ලැබෙන්නේ යහත හැසුරුනොත්න්නේ ති යහපත්න්නේ හැසිරෙන්න්නට බොෝ දෙනාට මඟ පෙන්වීම ලැබිලනේ. එනිසා මේ මඟ පෙන්වීමෙන්මත් ඔබ ඔබේ ජීවිත යහපත් කරගන්න පෙරවැරදි පසක තබා පසු තැවීම් පසක තබා නැති බැරිකම් පසක තබා හිත්වල තියෙන අමනාප වෛරකෝන්තර පැත්තකට දාලා බුදු ගුණසී කරන්න කාටත් කරන්න පුළුවන් දෙයක් කාටත් පින් වැඩිනද අප්‍රමාණ පිනක් වැඩනද. වැඩිය බැරිනම් අරහන් සම්මා සම්බුද්ධ. අරහන් සම්මා සබුද්ධ. අරහන් සම්මා සබුද්ධ මේ මහිතන බැරි දරවක් න්න වද. මේ හිතන බැරි මහල්ෙක් දන ඕන ක ට තන්න ල මනාවක් නැත්තන් කරන්න යක් න එතකොට තන කොට යාරනවාද ැබ ම කොට නො ලැබ වාක් චරිතය සම්පූර්ණ වෙනවා. අහන් සම්මා සබුද්ධ අරහන් සම්මා සම්බුද්ධ කියල කියන කොට මුුණනකොට එයා වචනයෙන් පින්ම්පුරෙනවා පින්ම් පුරවාගන්නවා. ඒ සදහ මන යොමෙනවා මනසයෙන් පිින් පිෙරෙන. යනුත්ෙන් පිරෙනවා ලොකූපිනක් හවස්වෙනකොටයාගේ ජවිත එකතුවයෙනවා. අපිහිතමකු කෙනෙක් උදේ අබදි වෙලා ඇඳෙම් බහින ොහොතෙ පටන් එයා සියලු සත්වයෝ සුවපත් වෙෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙදවා කියන මෙන්න මේ වචනය කටින් කියනවා. එයා එදා දවසේම් සියලු සත්ත්වයෝ සුවපත්වෙවා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා කියමින් තමයි හවස්වෙනකන් කාලෙගත කරන්න. නිදහානෙ එලියට අධවෙච්ච මහොතට නිදිහාහනට යන වෙලාව දක්වා කවුරු හරි සුවපත්වෙෙත්වා සුවපත්වෙේත්වා සුවපත් පෙදවා කියල කිය කියා හිටියනම් මහාපිනක් එකතු කරගන්නවා. මහා දාානයක් දුනට වැඩි පිනක් එකතු කරගෙන තමයි එයා ජීවිතය දවසාවසන් කරන්න. ඉති මේේදී කරන්න බැරි මනුස්ෙකන්නවද කරන්න පුළවා. ඒනත් නොකරන්න ුවමනාව නැති නිසා. ුවමනාව නැතිව සසර දුක දන්න නති නිසා. සසරදුක නොදන්නේ සසර දුක කියල දෙන්න කෙනෙ නැති නිසා. ද ොට හම ති නිසා තකො කල් යාන මි්‍රයා ම ගහන ම සරද ම ස්ල්ලාම කියලදන්න. ඒම කියල දුුන්නම ඔබ ගැ තව අනුවන තියවන ආන් ැතිනින් පට ගන්නව ජීවිතේ. ම හිතන්නේ බොහෝදනාතාම සැබවින්ම දර්මානුකූල ජීවිතයට පාතබලවත්න. දරමානුකූල ජීවිතයට පාතබන්න හිතලවත්නෑ. ඉතිං ඒ අයටට කියන්න තියෙන්නේ. ඔබෝ ඒ ජීවිතය අධරමානුකූල වනන් ගෙවන්නේ ඔබට විපාතී යහපත් වේද. ඔබේ අවසාන හොඳ වෙේද. ඔබම හිතන්න. තු තු ්‍යවා න. ඔබමහිතල බම තීරණ යාරගෙන අද අදම වර කර ක් දක් ල් ත් ජීවත් ලන්න එකක් දවසක් ීත් ෙලා ල දස කරන්න කලින්. හෙට දසක කරන්න කලින් අදව ත ජී ත් ල හෙට දස ග හිතන්න කලින් දස දුග ේ කරම ද ලන්න ොච්චර මනසට සහල් වන්ද කියලා මන්න තරම් බරක් නැතිව වෙනවාද කියලා. මොන තරම් පීඩාවක් අවසං වෙනවාද කියලා. මුන්න තරන්න සැසීම ඇතුෙන් මතු වෙනවාද කියලා. බටම න්න පුළ පාඩු න්න නෑ. එනිසා නිතරම පින් පුරවාගන්න ක්‍රමයක් ම ට කියර දුන්නේ මකක් ද ත් త త్ . ంචි රුවම හෙනව වනම්. අද දවසේම කියමින් කාලිකත කරන්න. තරුණයෝඒවගේ මැදිවයසය මහල්ලෝ මේ වහගැනන්න වන ඔයි කටින් කියන්න සීලු සත්වයෝ සුව පත්වෙෙත්වා. සීලු සත්වයෝ නිදුක්වෙෙදවා. සීලු සත්වයෝ නිරෝගි වෙත්වා මෙහෙම කියනකොට වච්චනයෙන් වචනය හිතින් හිත ගමෙන්ගම එකතු වෙලා පවුලෙන් පවුල කුලයෙන් කුලේ රටින්ටතකතුවෙලලා මුළු මහත් සුවිසාාල මෛත්‍රී බලවේගයක් ශක්තියක්ම ිහිත ඇතුළ ඇති වෙනවා. ඒ මෙත්්සිත නැති බලවේගයට පුළුවන් ඕනම් අභියෝගයක් ජයගන්වන්න. මයිත්‍රරය තිකමයි මේ ජන සමාජයේ පර හේතුවෙල මෛත්‍රය ඇතිකමනිසා ෛරයකෝන්තරය පිගනීම ඇතිවුණ ප්‍රාණ ගාතය ඇතිවන අසත් ධර්මය ඇතිවුණන අසත් පුරුසං ඇතිවුණා මෛත්‍රය ඇතිකමනි සසාන්මමකදදූුණ මෛත්‍රයෙන් ඇතිවෙලා තමතමන්ගේ හිත්තුල හරියට රත්වච්ච ගිනිි කබලක් වගේ හදගත. පැහි පැහ තුර තුරා පුර පුරහැම තපරයීම ගත කනවා රූපෙ දුරු වරණ වෙනවා ඇස් දෙකක් ගිලා හිනවා හමේ වරණයක් දුර්වර්ණ වෙලා යනවා ශීරයත් ැහරලායායනවා අන්මක වෙන්නේ මරණින් මත්තේ අපායි අපාගාමි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සාන් තම දහම් දහරාවෙන් නිවන්නේ අනන්නේ රත්වවෙච්ච හදවත. රත් හදවත නිවන්නන ඔබේ දහම් දහරබ බ හදවතර ඇතුන් කරගන්න වෙන ක්‍රම පයක් මේ ලෝක නෑ ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ සුවදායික ධරමය ගැන කියා දෙදලි. පිනක ඇති මහිමය ගැන අද මේ බනකතාාවෙන් කියා දෙදලි ම බලාපොරොත්තු වෙනම ඔබට අපේ බුදුසසනේතා මිහිරි බන කතක් කියාදීලා ධරමකත් හා අවසන් කරන්න. එනිසා මේ වාහල ඔබ හිතන්න අපිටත් පිම්පුර ගන්න පුළුවන් වැඩි ආයාසයකින් තොරව පිම්පුරවාගන්න පුළුවන්. ඒමක අද්දී මට සීපත් වෙන ඒ භාග්‍යවත්තු අරහත්තුව බදුරජාණන් වහන්සගේ කාලේ එක් තරා ස්වාමීන් වහන්සේ නමත් මහමගේ ඇවිදගෙන ගිහිල්ලා එක්තරා වෙල්යායක් මැදින් තමන් වහන්සේ වැඩයින්න ඒ වන ලැහැබ කරා ඇවිදගෙන යන්න වැඩම කරන්න පටන් ගත්තා. ඉතින් මෙම වැඩම කරන්න පටන් ගත්තට පස්සේ වෙෙල්යාය හරහා වඩිනකොට වැැහි අතුුරක් ඇවිල්ලා වලාකුලක් ඇවිල්ල වහින්න පටන් ගත්තා. ස්වාමීන් වහසේ වටපිට බැලුවවා පේනතෙක්මානය ගහකාදී මහාවෙන්නට තැනක් නෑ ඒ වෙලේ තියෙනවා එකර පිදුරු කුටිය කවරුවත් නෑ මේ පිදුරු කුටියේ ස්වාමෙන්හසේ මේ පිදුරකුටියට ඇතුල්ලුන. ඇතුල්ලුණනාට පස්සේ දහරා නිපාත වැස්සක් ඇදහැලුණ අකුණු පුකරමින් කළුවෙලා වැස්ස වැහල වැැස්ස නිමාවලා. ඇස නිම වෙනොටේ කුමුරි යිතිකාරයා මේ කුටිය ඇතුළට නැත්තම් මේ පිදුරු කුටියට නැත්තම් මේ පැලට ආවා. එනකොට ස්වාමින් වහන්සේ ඒ කුටියේ ඇතුළේ මඟඵල ලබා මහරහත් භාාවයට පත්වෙලා. සීලු කෙලෙසුන් නසාදැමුවේ ඒුේ නැත්තගේ කුටිය තුළ වැඩ ඉඳමින්. ඉතින් ස්වාමීන් වහන්සේ කුටිය තුළ වැඩ ඉඳමින් මහරහත් භාවයටට පත්වෙල උපාසක මහත්තයා. ආවට බස්ේ ඔහුට පුුණ්‍යාණුමෝදනා සීර් සයෙන් උදානගාථාව ප්‍රකාශ කලා. මේ කටේ ගෙන ග පල නිවනිින් සැසු යේ පින්නෙන් ඔබට සුපත් භාවය වේවා කියලා. එතකොට මේ උපාසකතුමා දැන හිටියනෑ ස්වාමින්වා දෙෙනමක් මේ කුටියට ගිල්ල ඇ භහවනා කල මහරත් භහාවට පත් වනාගෙන කල් ඇතුව දැනගෙන හිටියන. ඉතිං මේ විදිට උපාහසකතුමා අප්‍රමාණ සතුටකට පත්වෙනවා කියෙන බුදුරජාණන් වහන්සේ දැකවදාලා. ඉරුදියෙන් දැකවදාරලා දිවසින් දැකවදාරල බුදුරජාණන් වවාස ්‍රශ්මි දරාවකින් බුදරුව මවා පාලා. මිරි හඩින් ධර්ම දේශනාවක් කරමින් වදාාරෙනවා. මේ උපාසකතුමා එසේ මෙසේ කෙනෙක් නෙමේ. නිඋපාසකතුමා තමන්ගේ දෑතින් හදපු කුටිය ඇසුරු කරගෙන හදිසේ ස්වාමන් වහසනක් කට ඇතු වැඩ ින්දගෙන. ගඟග පල නිවින් සැසු රහත්දභාවයට පත්ව වනා. ඒ පින දැකලා එනත්තන්ගේ මොහොත දැකලලා උපාසකතුමා සිත පහදවා ගත්තා. සිත පහදවා ගැනීමේ පිනෙෙන් ලැබෙන විපාකේ මොකක්ද රත්තන කුට්ිනමින් අනාගතයේ පසේ බුද්ධරාජට පත්වෙනවා කිය බුදුරජාණන් වවාස නියති විවරණයක් ලබාදුන්න. ඒක අනේ ඇසිල්ලකින් සිද්ධවෙච්ච පින එනිසා ස්වාමීින් වහන්සේලා මහ රහතන් වහන්සේලා සගරුවන මේ මහපොළේ වැඩඉන්නවා කිය සැබ විම්මවාසනවා. කසාවතක් දරාගෙන ඉන්න හත් හැවිරිදි සාමනිර් නමක් වනත් මේ මහපොලේ වැඩ ඉන්නවකන් ඒ තරම් වාසනාවක් තවත්නෑ. එනිසා සංගරත්නේ බලය අසීමිතයි. සංගරත්නේ අනුවාසා සීමිතයි, දුටු දුටු මානයේ දෑත නරලි තබ වදනා කරන්න. මේ කසාපත ලෝකෙ හැමදාම දකිින් හම්බුවනෙනෑ. කල්පගානෙකින් දකිින් හම්බෙන්නැතිය වස්තරයක් තමයි මේ කසාවත්ත කියන්නේ. අනිත් ඇඳුම් පැනඳුම් ලෝක ඕන තරම්. විද ලා සිතාාවන්ගේ දකින ලබේ වාන්දදිනා අත් දකින්න ලැබේ පලදිනයත් දකින ලැබේ. හැබැ මේ සාතනන් දකින්න හම්බේන්නේ බුදුූපතකින්ම පමණයි. බුදුරජාණන් වහන්සේ පහළො වුණනොත්ම පමණයි. ඉතින් එබන්දුු දුර්ලබව පහල වන මේ කසාාවතයේ, දර්ශනය ලැිත්‍ර වෙලාවේ ස්වාමින් වහස දැ නමක් දකිනකට සිත පහදවාගන්න සාදු කියන්න පොච්චර පිනක්ය එකතුවෙනවාද. එදාාර පාසගතුමා තමන්ගේ කට්ටේ ධනයේ ස්වාමීන් වහස වැඩියනේ. ඒ මේ ස්වාමන්වාස මේ කුටියය තුළල නිවංසුව වැලඳවානය කළ හිතුවන අන්නේ සිත පහදවාගත්තනන්නේ සිත පහදවා ගැනීමේ පින. ඒ තරම් බලවත් මොකක්ද බලවත් භාවය අනාගතේ පසේ බුදු කෙනෙක් වෙන ව කියල බුදුරජාණන් වන්සේ වදාලා. ඒ උතුමන් වවාසේ අදත් තින්නේ සුගතියක දි්‍ය ලෝකයක. ඉතින් අදත් දිවලෝකෙන තව කල්ප ගානකින් පස්සේ පසේ බුදු වෙනකම් ආය දුගතය යන්නේන. හැබැයි ඔබට මටේම නියත විරයක් තාම නෑ. ම ජීතන් පස තිරිසන් ලෝක ට වුන බැරිනය වදවා ගත්තු. ඒ අවධානම භාරරගෙන වැඩ කරන්න. ඒ අවධානම දකිමින් වැඩ කරන්න නොදැක්කවගේ ඉන්න පා ඇයිහම අඳරකට වටගන්න මේ ලස්සන මිනිස් ජීවිතය. මොකක්ද ඒ බලබත් චිත්ත විකලතාවේ. ඔබම හිතන්න ඒම අකුසලයකට වැහිලායන්න එහෙම අකුසලයකට වසඟවෙන් වුවමනානෑ මේ මිනිස් මනසක් ඇතිව ජීවත්වනපි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ විවරණය දේශනාවේ කාන්තිෙන් දිනක සත්‍යය වෙනවාමයි. කළ පින් න්නැත්තෝ හැමදාම් සැනසෙනවා. අපේම බුදුරජාණන් වහන්සේ ශාසනයේ පින් පුරපු අය ගුණපොරොපවා අය සමහට අනාගතයේ බුද්ධ සාාසනයක සියලු කෙලසුන් අසාදමා රහත්වෙනවා. පෙර බුද්ධ සාසනයන් හි පින් පුරපුවයි ගුණපුරපෝතුම අපේ බුදුරජාණන් වහන්සගේ ශාසනයේ නිවන් අමාසුවේ ලබා සැනසුනාා. අහම්ඹු ලෙස රහන් නාදර ලෝකට පහල වෙන්නේනෑ. හදිසියෙන් ප්‍රහතන්වාබල ලෝකට පහළ වෙන්නේ නෑ. දමසක් දෙක උත්සාහයෙන් රහතන් වල ලෝකට පහල වෙන්නේ නෑ. ප්‍රහතන්වාසයනමක් ලෝකට පහළ වෙන්න නම්. කල්ප ගානක උත්සහයක් ප්‍රයත්නයක් දරලා තියෙන් දඕනි සාරිපපුත් මුොගල්ලාන්න මහ උතුම කොන්ඩජ බපද්‍යයා ද මහ උතුම එදා මදාාතුතර මඟ පල ලැබූ සියුලු උතුම සංසාරගමනේ පින් පුරල ගුණපුරල පාරමී පුරල ධර්මය පුරදු කල තමයි ඒ සංසාහරදුකින් අතමදන මාවත පාදාගත්තේ. ඒනිසා ඔබහිත්තන ද ඔබටත් අදිසිල්ලෙ සහමුව නිවල ලබේ කෙ එෙම ලැබින්නේ ප්‍රතිපදාව සම්පූර්ණ වවෙන්න ඕනි. ප්‍රතිපදාව නින්දගේයාට පස සම්පූර්ණ වනය එකක් නමේ ප්‍රතිපදාව එලැම්ඹිසිය සම්පූර්ණ කරන්න ඕනි. ප්‍රතිපදාව තියන අංගමොනවද සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව. කියන කොටස සම්පූර්ණ කරන්න ඕනේ සීල මේ වසයෙන්. සම්මාවාචා කියයන යහපත් වචන සම්මාකම්න්ද ගැන මේ අයසුරක කරගෙන යහපද සිද්ධ කිරීම සමාකම්මන්තගේ සම්මා ආජීවක කියයන්න ජීතය උදෙසා යහපදය කිරීම. එතුට ඒ දෙකම සඳහ අපිට අවශ්‍ය වනුව ප්‍රඥාවක් සම්මාධික්්ිසා සම්මා සංකපවයන්නේ ප්‍රඥාව අපිට ඒ ආන්තතින් දියුණු කරගන්නටුවනි බුදු බනහලා තතාගත ධර්මය හාලා. ඊ නඟට සම්මාවායාම සම්මාපති සම්මා සමාධිකෙන සමාධී අංගටික සම්පාදනය වනාට පස්සේ සමාධිමත් සිතක් සීලවන්ත ජීවිතයක් ආලෝකමත් හදවතක් ඇති ශ්‍රාවකයෙක් බෞටපත්වෙනවා. ඉතිං ඒක තමයි ප්‍රතිපදාව ප්‍රතිපදාව අද සම්පූර්ණ කළොත් අදම ඒ නිවන් අමාසුවේ ලැබේ. ති දාව ෙ ස න ක ොත් හිට දාවද ්‍රතිපදාවතාවව කල්පගානගගේ හ පැත දෙම නිවන ඇත්වෙනවා. ඇයි සැසීම ොහොති මොහ ෑහත් කරගන්නේ. සැනසීීම ඇත්වනකොට ලං වෙන්නේීමමකක්ද දුකවිපතනය ලංවෙන්නේ. ආයිපදීම කියන්නේ සැපයක් නං. බුදුරජාණන් වහන්සේ මහණනි නැවත උපදවෝ කියල දේශනා කරනවාන. එහම දේශනා කළලිය නෑනනි දුක් ජාති පුනක් ුණන. නව නැව පදීම දුකක් මයි නක් නම්. ද රාද්‍ර ප්‍රච අලුත ස්සිස්සල් ලාමු සිරි මූෝමටල විවර කළ දශනා කළේ එහෙමනි. දු කාජාතිපුනක් වනම්. ගහ කාරකදිට් හෝසි ුණගේහන්න කාහසි. ඒ සංසාරය නැමැති ගෘහේ හදන කෙන මම හොය හොයා හිටීමට දැන් හම්ඹ වන. ඒ ගෘය හදන වඩුවත් අල්ල ගත්ත, හදන විදිහත් අල්ල ගත්ත. ඒ වඩවාගේ කෙරුම් කිවුම් සියල්ල මම දැන් අවසන් කලා. විසං කහරගතන් චිත්තාම්. විසංස්කාරගත වූ මගේ සිත තන්හානම් කහෙමජ්ජගා තන්හාාව ගෙබියයාමින්. ශාන්තම නිවනින් සුවපත්තලා දැම් පමතින්නේ. එකක නිසා අනයක ජාති සංසාරන් සන්ඳහා විසන් අනිබ්බි සජාති මරණ සංසාරය මේ සැප සොයා ඇවිදගෙන ගියා ජීවිතයෙන් ජීවිතයට. ඒ සැප සොයන්න මේ සුව සොයන්න මේ විමුක්තිය මේ නිහස සොයන්න කරපු කැපකිරීම මත් ප්‍රමාණයි. කරපු අතැහැරීමම ප්‍රමාණ ඒ අතහැරී මැදින් තමයි උලොතුරා බුදු කෙනෙක් ලෝගට පහලවනේ. එනිසා ප්‍රතිපදාව සම්පූර්ණ මෙත දවසට ඔබට ඒකාන්තෙන් සූය ලැබෙනවාමයි. ප්‍රතිපදාවන්න වපනවේ. මේ තතාගතු දරමේම එනිසා බුදුබුණ හොඳයට හිතන්න මෙත් වඩන් ඉන් අනතුරු විදර්ශනාව තුදර පොරදු කරන්න. ඇස අනිත්‍යයි ඇස අනිත්‍යයි ඇසා අනිත්‍යයි ඇසා අනිත්‍යයි කියෙන අවබෝධී නුවින් හේතු යුක්ති ඇතිව කල්පනා කරන්න අන්නේ කල්පනාවට ගැෙන විදර්ශනාව කියලා. ඇස දුකයි ඇස අනාත්මයි කෙන හේතු යුක්ති ඇතිව කල්පනා කරන්න ඒකට කේනවා. විදර්ශාව කිය ඒ කල්පාව දියුණු කරන්න නවත නැවත දියුණු කරන්න. ඒ කල්පනාවේම කාලිගත කරන්න. ඒ මතකම ඒ සහේම කාල ගත කරන්න. ආන කන්්ඩ විදර්ශනා භහාවක් සිද්ධබේෙනවා. අමාරුවයි තම නිත්‍යයි නිත්‍යයක අවරුදු ගානක් නෙ කල්පගානක් අල්ල ගත්තද. දැන් එක පාට අනිත්‍යේ අනිත්‍යය කළ හිතනකොට. ඕක මනස්ස දෙකපාට හුරුවෙන්න්නේනෑ පර නිත්‍යූ සුකූ සුබ වූ සඥාවටම හිතයනවා ඒ තමයි හැටි. ඉතින් එහම මොනුව කරන්නද. එනිසාදැන් අපිට කරන්න දින අමාරුවෙන් හරි. ම ක්ෂ ර දර්ශනාවය පසුව එන්න ගත කරන්න බලන්න එහම පුළුවන් කාලයක් ෂනකොටි විදර්ශනාව දියුණ වෙනවා. විදර්ශනාඥානය ඇති වනාට පස යාගේ හදමත ප්‍රමුද්ධයි ප්‍රභහස් වරයි යාලෝකම එයායටටකිසිම දවස් දුකක් ප්‍රදගින් පිඩාවක් එන්න නෑ ආවත් විදර්ශනාව තියන නිසා ඒ දුක්විිපත් අතුරධන් කරන්න පුළුව. බුදුරජාණන් වහන්සේ දරම දේන කර දක් ප තුර ද කරලා. ියල්ලු සැීම මතු කලා සසිරු අදරු සෙවනල ඉවත් කරල දාල බේජීවිතයටට අද අදම සැනසීමදන්න. අදාාදම සුවපත්භාාවේදෙන්. අදාාදම සැපේලං කරන්න. භාාවනාවකින් සමතයකින් ප්‍රථමත් ්‍යාන ප්‍රතිලාබයකින් ඒ නිරාමස ප්‍රීතිය යම් කි ගෙනෙක් දගත්. හ කවදක්වත් බුදුරජාණන් වහන්සේට හෝ බුදු සසනට පිටුපාන්නේිනෑ යම් ශ්‍රාවකයකුට ප්‍රතමත් ධාන තිබේෙන යම් භික්ෂුවකට ඒ භික්ෂුව කවදාවත් අතාගතයන් වහන්සේට හෝ සබ්‍රක්්මචාරීන් වහන්ේලාට හෝ සිල්ලොතුන්ටහ ගුණවත්තුට දරෝහි වෙන්නේනෑ යමකුගේ හිතේ සමාධි මාත්‍රයක්කෝ තිබේනම් ඒ භික්ෂුව කෙසුන්ට වසඟ වෙන්නේෑ සාමාදන ඇතිවුණනාට ප තමයි කෙලසුන්ට වසඟ වෙන්නේ ඊට පය තමයි වියරුවටන්නේ. ඊට පපය තමයි නොකරන පවකම් කරන්න පෙළවෙන්නේ ඊට පය තමයි මේ මනස අඳුරට හෙලාගන්න. ඉන් මේ උතුම් දරමය දදිවත් අපිට බැරි උුණුත් මේ ප්‍රශ්නය විසඳ ගන්න ය කවදානම් විසඳ ගන්නද. තිං ඒ කාරණය සිහිපත් කළේ පිනක අසිරිය තමයි අපි හැම දෙනාටම සැනසීමේ උල්පත සැනසීම හේතුව. මේ ලෝකෙට කල්ප ගානකට පෙර මහා කල්ප අනුම් හතරකට පෙර මේ ලෝකෙයට පහල වුණා සිද්ධහාර්ථ කියන මහා බුදුරජාණන් වහන්සේ සිද්ධත්ත බුදුරජාණන් වහන්සේ මහා කල්ප තරකට හ පැත්ති. ඉතින් මේ සිද්ධහාාර්ථ බුදුරජාණන් වහන්සේ ලෝකට අමා දහම දේශනා කරමින් ගමින් ගමට ගමින් නියම්ගමට නියම් ගමින් නියම් ගමට වැඩම කලා පැඩම කරමින් මහකරුණාවෙන් බ්‍රහ්මස්වරමීරෙන් සනාතන සත්්‍යය ධර්ම දේශනා විලාසයෙන් දේශනා කළ. බ්‍ර්මයකුගේ වේශයෙන් විලාසයෙන් දේශනා කලා. හැම හදවත් නිමී සුවපත් වනායේ ඉතිහාසේ. ඉති අන්නේ කාලයේ ොදට මි්‍රදරමයෙන් ැඳීගේ යාලූ හතර දෙනෙක් කිටියා. යාලුවෝ කියනය සැබෑම යහලුවනම් මොකද කරන්න ඕෝල සැබෑම යහවා තම යහළුවාගේ මෙලොව පරලොව ඔබ යාර්ථය පිණස පිළිපදිනවා. කොහොම පිළිපදින්නේ වචචනයෙන් ක්‍රියාවෙන් ආදර්ශයෙන්. යහ යහළුවකුට ආදර්ශයෙන් ලබා දෙන ඒ මඟ පෙන්වීම වචනවලින් ලබාද දෙන්න බෑ අපි සැබෑ මිත්‍රෙක් නම් මේ ලෝකට. පිැ ල්ල ිත්‍රර ර ඩ ලා පුරොත්ව වන ෝ කට පලමකොට කරන්න ඕනනි අත්තාන පටමං පතිරූපය නිමේසේ. පළමුකොට තම මේ ධර්මය පිහිට අන්ට ඕන. අත්‍ය මනුසාසයයේ ඊට පස්ස අන්නයට අනුසාසන කරඩුවන. නකිලිස්සේය පණඩිත. පණඩිතයා පන්ඩිතයක් කෙලසින්න්නේන අන්හෙමුණනාට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ උදදාර උත්තම ශ්‍රෂ්ට ධර්මය තුළ පන්ඩිතෙක්ව වීමේ භාගගය වාසනාව බටත් තියෙනවා. එදා ඒ බුදුරජාණන් වහන්සගේ කාලේ. විදධාර්ථ බුදුරජාණන් වහන්සගේ කාලේ ගෝධික සුබාහු වල්ලිය උත්තිය කියන මේ ජීවිතය යාලු හතර දෙෙන එදත් යාළු හතර දෙනෙක් ප ළලයිපදුණා. ඒ යාලු හතරෙන ඔවනෝන්ට බොහොම මිත්‍ර සලි ඔවුනඕවන්කට වැඩකරෙනවා ප්‍රශ්ණ ගැටලු අර්බුද ඇතිකරගන්නන්නේ නෑ ප්‍රශ්නයක් ඇතිව කතාහ කල විසඳගන්නවා දුරදික ඇන්න තියන්නේ නෑ සමාවගන්නවා බැද දකිනවා ඒමන් හම මිතරත්වයක් පවතිනවා.යි මිත්‍රරත්වය කියෙක ලෝකකි පවත්වන් හැමෝටම බැ. 100% ්‍ර ොට හැයි ුැෑ ිත්‍රය ඕනෙේ සබෑ මිත්‍රයක්ද කියලා ඔබ ස්සිල්ල ඔබ ගැන බලන්න බ ඔබේ මිතුරාට වචාාවල් කරන්න ඇද. ඔබේ මිතුරාට දුකත විපදේදි පිහිට වෙනමද ඔබ මිතුරාගේ රහස්ස ාරක්ෂ කරනවද ඒගේ ඔබේ මිතුරාට බැරි ච් ඕන මහොතක ඔබේ මිරාව ේ ගන්නවද ඔබේ මිතුරාගේ නුගන කැනකට ඔබ. සතුට වෙන්නේ නැද. ඔබේ මිතුරාගේ ගුණයක් ඉදිරී ඔබ සතුට වෙනවද. අන්නේ ගුණටික ඔබ තියෙනව, ඔබ ය තරමකට හෝ මිත්‍රේ. හැබයි සම්පූර්ණනෑයයේ මිත්‍රත්ව. ඔබෝබ මිත්‍රයාට තිසරණයේ පිහිට අන්න උපකාර කලා තියෙනවද. ඔබෝබේ මිත්‍රයාට බුදුරාණන් වහන්සගේ සරණ ගැන කියලා දීලා තියෙනවද. දරම සරණ ගැන කිය දීලා තියෙනවද. සංගරත්න්නේ සරණ ගැන කියලා දීලා තියෙනවද. බදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කිය දීලා තියෙන ආන්ෙම කියලා දීලා තියෙනවන ඔබ මිත්‍රෙයි. බ කල්ලනමිට. ඒගේම ඔබෝබේ මිතුරටම ජීවිතය ගැන බුදුරජාණන්වාසගේ සමත භාවනා වැඩසටාන ගැන විදර්ශනා භාවනා මාර්ග ගැන කියලදිලා තියෙනවද. ඒම කියලදීල නැත්තං ඔබ මිතරත්වය සම්පර්නෑ. ඔබ හැබෑම මිත්‍රේක්ලනම්. ඔබ පළමෝ රද්ධාව පිහිටලා ඔබේ මිත්‍රයා ශරද්ධාවය පිහිට වන්ඩඕන. ඔබ සැබවින්ම සීලේ පේට ඔබේ මිත්‍රයා සීලේ පිටාන ඕන. ඔබ සැබවින්ම දධරමයයාසමන් ඔබ මිත්‍රයා ධරමයයාසාම සස් වන්නටඕන. බ බ ැදිලියුව දන් පැන් ප ජාරමින් බේ මතුර දන් පැන් පූජා කරන වැඩවලට සම්බන්ධ කරගන්න ටඕන. ඔබ පැහැදිලියුවම ප්‍රඥාව ප හිටලා. බේ මිතුර ප්‍රඥාවන්තේක් කරන්න නං වෙෙහෙ ෙන්ටෝන. තන මේ කරුණුටික යම් පමනක හ සම්පාධනයේ වෙනකම් ඔබේජීවිතේ බේ මිතුරා සබන්ධය ඔබ සැබෑ මිතුරෙක් වෙලානෑ. යම් දවසක මේ කටයුත්තුික මේ කාරණාටික සම්පූර්නනත් අන්න ඒ සම්පූර්ණ වෙච් පමනින්. බැ තුරෙක් ලා කියයනවා එනිසාමේ මිත්‍රත්වය කියනෙක ලහෙසි වැඩක්නෙමයි කෑමකට බීමකට පානයක නර්තනක එකකතුවන නෙම මිතරත්වේ කියන්නේ ගමක්්‍යානක ට එකකතුවන නෙයි මිත්‍රත්වය කියන්නේ. ඒම නත්ත දසකරක තුනකට දාවකාලෙක දිනගන්නට එකතුවන නෙ මිතරත්වය කියන්න. මිතරත්වේ මකදවත් කියලා අද ජන සමාජය හලුව ිත්‍රයෝ කියයා ගන්න දන්නන්නේනෑ මිත්‍රත්තුවේයට තිීන්නේ ආධ්‍යාත්මක පදනවා මිත්‍රත්වයට තියන ගැඹුරු පදන මිත්‍රත් වයට කියයන්නේ. දුරජාන්හන්සේගේ ්‍රී දධරම නමැති සබදධතාමය. එනිසා එහෙම මිත්‍රත්වයකින් යුතුව කල් ගත කරනවන යම් කිසි කෙනෙක් ඒ ්‍රාවකයාට සසාරය නිවද හද මිත්‍ර හම් නොද යාහල ම් ේෙන. හල මිත්‍රය ඉන්නව කියනක මනසක්ක වැටින වෙලාවට සෑහන වටිනවා හැයි මේේ ඟට ඇවෙල ලු ාත ාල මනවාවරි රතල් තාවක් කියල මොනවාරි බොරුව කපිියෝ සමමාධන් කරවල තාව කාලයෙක සසාහනයක් දෙන්න විහිලු කතා කරන අය නෙමෙ. ඇටම ීත හුණ දෙද ප්‍ර්යකට හුණ දෙද කොහොමදමගේ යාලුව බේරගන්න. ඒවගේම යහළුවවාතින් කොහොම පව් නොවෙන්නේ ආදවශයෙන්. අන්න්නේේම විමර්සයයක් සහිතුවපට උප දෙෙස් ලබාදනය හළලුවයි මෙ තන කල්ල්‍යයාර මිත්‍රයා කියන්නේ. අත්හම්මි ජාතම්මි සුකා සහයා තුට්හේ සුකායා ඉතරීතරයන, පඤඥන් සුකන් ජීවිත සංකයම්මි සම්බාස දුහස සුකම් පහන. කාරණයකදදි දුකදි විපදකදි ප්‍රශ්නයක් අිමූයේේද මිත්‍රයේ ඇති බව සැපය. අත්තම්මි ජාතම්මි සුකාසාහයා ඒවගේම ලදේකෙන් සතුට වෙලා ජීවත්වෙන පුළුවන්කමත් සපය තුට්ටඒ සුකායා ඉතරීතරයෙන ජීවිතය අවසන් කරනකොට පින්පිරී තිබේ නම් එයාට පසු ැවීමක් නෑයක සැපය සම්බාපදු කසුකම්පහන හැමදුක් අවසන් කරලා ශාන්තම නිවනින් මනුහර නිවනිින් නිවෙඩ පුළුවන්නා. ආනක සැපය. ඉතින් මේ සැපය නොලබලා මේ සැපය ලබන්නේ නැතුව වෙන වෙන සැපොඔයාගෙනයක් ගියා කියලා ඒ සැපය එච්චර වටිින්න්නේනෑ. හ කාලික්ක වැදගත්කම් ඇති අපි නැෑ කියන්නේන මොන යම් හෝ තැනක එබඳු සැපසම්පත්වල ආස්වාදයක් රසයක් වින්දනයක් ඇති නමුත් අවසානය දුකයි අවසානය දුකයි. ඉති එනිසා යහළුව මිත්‍රය හැටි එකකතු වඋනාට පස්සේ ඒ යහලුව මිත්‍රියෝ කියනයි ඉස්සෙල්ලාම බලන්නවොනි මම මගේ මිතුරාවෙන්ුවෙන් කළ මනාදය කලාාද. යාලුවන්ගින් යුතුකම් බලාපොරොත්තුව වෙන කලින් තමා යහපත් යයාහලුවෙක් වොනාද. ම ගේකීන් කලලා තියනවද ම ුතුකම කල්ලා තියෙනවද ම මිත්‍රයක් වෙලා තියෙනවද. හෙම බලනොට එක ඇත්තට ේනවන ම හපත් මිතයෙක් වෙලා යන කියලා ඔබට ඔබේ මිතර සැලකවත්කැ ොත්තකයි. මකද බ පින්තැස් කරගන ඉවරයි. ඔබ මිතරත්වය අගේ කල්ලිවරයි ඔබ මිත්‍රත්වයට තැන දීලයිවරයි. එනිසා එදා ඒ සිද්ධාර්ථ බුදුරජාණන්හන් කා ර දර . තර දෙෙක් බොහෝ මිත්‍ර ධරමයෙන් බැඳලා බෝහම සමගයෙන්ජී පත්ව වනාා. ඉතින් මේ තරුණය හතර දෙනාට දවසක්දා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වඩිනවා දැක ගන්න ැබුණා. ඉතින් බුදුරජාණන් වහන්ස නමක් පින්ඩපාතිය වඩිවා කියන්නේ පුංචි ලාබයක්ද මන්න තරං ලාබයක්ද්දිල හිතන් බුදු කෙනෙක් පින්ඩපාති වඩිනවා යම් ගමකට මුල්ලු ගමටම ඒ ඇති එක දවසක් වැඩියනන් ඇති බුදුරජාණන් වසේ ගමක් නිවන්දකිින්. මොක දේ දැකීම ඒ හඬ ඇහීම. ඒ බදධ වාසයේ දකීම ඒ බුදුරජාණන් වහන්සගේ පාතිහාරය දැකීම ගමක් නෙවේ නියන් ගමක් නෙේ රට රාජ්‍යයක් නෙවේ සක්වලක්ෂුවපත් කරන්න පුළුවන් සක්පලක් නෙවේ දස හසක් සක් වල එනිසා කියන්න බෑ ඒ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ මේ විදිට පින්ට පාතය වඩිනවා මේ තරුණය අතර දෙෙනට මුණ ගැවුණක් මුණ ගැවුණට පස්සේ ගෝධික නම් වූ ඒ තරුණය අයදා සංසාරයේද ඒ විරිදධාර්ථ බුදුරජාණන් වහන්සේ දැකලා සිත පහදවා ගත්තා සිත පහදවා ගෙන. ක්මින්ම ගටගයා ගට ගේහිල්ලා වලද තිබුණේ හන්ද හැන්දයි සමට බත් හැන්දයි තිබුණේ ඒ හැන්දාරගනැවිල්ලා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රේයට පෝජා කලා. එක්කම බත් හැන්ද. ඉතින් ඒ බත් හැන්ද පූජා කරල සාද ක කියලා වන්ද ානකට තමන්ගේ හලුවවා එතනන් අනිත්‍ය හල් ලග හලුව වයින්න හුව මේ දෙෙස බලාගන හිටිය බලාගනී ඉදල ඒ අහල්ුවට වෙන පූජා කරනයක් නෑ, පසන්න චිත්තෝ පචප පදෙට් ිතෝ වන්දි. පැදුණු සිතින්. සසංග පිහිටතුුවල වන්ඳනා කලා දැ පලවනි යාහළුව කරන වැඩේ දක් දෙවන හළුව. පලනම යහළුවන්ගේ යහළුවන්ට යහපද්දේ ලැනට. පලවෙනි යහළවා බත්්‍යයන්දක් පූජාකලලා සිින්දධාර්ථ බදුරජාණන් වහන්සේට. දෙවන යාලුවා ඒක බලාගෙන ඉදලා දෙන්නයක් නැති තැන දන මඩලු බිම ඔබ වදනා කලා. ඉලක තුන්වනි යාලුව ද මේ දෙස බලාගනය දලා මේ දෙන්න කරපු දේල් බලාගෙන දලා බහෝමතුරට පත්වෙෙලලා පුප්ප හත් දේන භගවන්තං පූජේසිී. හරියට මල් ගුලාාවක් අරගෙන ඒ ියයාලුවට තිච්චමහො තේමෝද තිින්බ ක්තියච්චරයි මල් ගුලාාවක් අරගෙන සිද්ධාර්ථ බුදුරජාණන් වහසක සිරිපාපියුම අභියප තැන් පත් කරල සාදර් සිතිං වදනා කළ. සාදු සිතින් වදනා කලා. ඉන් අනතුරුව හතරව යාලුවම තුන් දෙනාම කරපුදේ බලාගෙනහිටිය තුන්දනාම කරපුදේ බලාගනී දලා සුමනපු පෙහි පූජමකාද සමී පේ තිබ සමන්වැලින් පිච්ච වැලිින් මල්ටික කික් මනිින්ම නිලාගෙන දර්ගෙනගහිල්ලා. ම ල්ික් රි පා ර විසුරු වල බුදුරාණන්වාසික සිරි පතුල සුපිසුවද සමන් මලින් පෝජා කළලා. දැන්න්නේ යාලුව හතර දෙනා කෙනෙකුට කෙනෙක් අනුග්‍රහ සපයා ගත්ත හැටි. කෙනෙකුට කෙනෙක් පින් පුරපු හැටි. කෙනෙකුට කෙනෙක් පිෙන උපනිශ්‍රය කරවපු හැට. පළවෙනි කෙනා බත්්‍යයන්ද පෝජා කරනවා සිද්ධර්ථ බදුරජාණන් වහන්සේට දෙවන කෙන ඒදෙස බලාදකෙන දීගන්න දයක් නෑ නමුත් දනමටල්ලු ෙමෝබා අනුමෝදම් ලා වන්දනා කරනවා තුන් ෙ ක ක්ම ල්. ලාබග හැල පජා කලලා හතරවැනි කලා එක්ම නිම සමන්මල්මටක් පෝජාකලා. දැන් මේ හර දෙනාම කවදාවත් හිතුවෙන අද පිට සිද්ධාර්ථ බදුරජාණන්ස මො ගගේය කියලා. මේ හතර දෙනා කල්තියා සැලසුම් කරලා ගේපු ගමනක් නෙමීමේ පින්ඩ පාතිය වඩිදදි සිද්ධාර්ථ බදුරජාණන්ස මො ගහිච්ච. අවස්ථාව. ඒ අවස්ථාව ශ්‍රද්ධාව තිබුණා. ඒ අවස්ථාවේද බුදුරජාණන් වන්සට අසීමිත ගෞරවයක්. තම හද සන්තානී පහල වුණන්නේ එකයි වැදගත්වවෙන්නේ. තමන් ගිහිත තුළ. ඒ බදධ ගෞරවය පහල වුණ ඒ බුද්ධ ගෞරවය පහළ වෙලා පූජාකරගන දෙයක් නැතුව වුනත් දනිස් දෙක බිමෝබ වන්දනා කළ බලන්න හිතලා පිනක අසිරිය පිනක බලය. දැම් මේ හතර දෙනාම ඒ ජීවිතයේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට මේ කරපු බුද්ධෝ පස්ථානයෙන් පස්සේ. මරණින්මත් ඒ සුගත ඉපදුන සුගතිය ඉපදිලා මහාකල්ප ගානක් මහාකල්ප අනු හතරක් නිරේ වැටුන්නේ පොටිකාලයක් හෙමනෙේ. මහාකල් අනූ හතරක් නිරේ වැටුනෙනෙ දුගතී වැටුනෙෙන. නිරේ නොවැටී දුගතිය නොවැටී ඇවිල්ලා, කාශභ බුදුරජාණන් වහසගේ කාලි තායි මේ හතර දෙනායි පතු වුණ. කාශප බුදුරජාණන් වහසගේ කාල මේ හතර දෙනාම පැවිදි වුණා. බලන්ට යාලුකම මිතරත්ව යන්නේ එක වැදගත්වෙන්නේ. මේ හතර දෙනාම පැවිදි වෙලා. ඉන් අනතුරුව, කාශය බුදුරජාණන් වහන්සගේ ශාසනය නිවන්දකින්නට පාරමි පුරාගන්නත. සම්පූන ගන්නටයුතු කලා නමුත් ජීවිතය මඟ පලනිවන් ලැබුණනෑ. ඒජීවිතන් පස්සෙත් මේ හතර දෙනම දෙවල යිපදදුුණා. අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ මේ හතර දෙනාම පාවානුවර මල්ල රජදරුවන්ගේ පුත්‍රය හැට පදනාා පොත්‍රය හතර දෙෙන. එක්කෙනකුගේ නමතමයි, ගෝධික අනිත් එක්ෙනගේ නම තමයි, සුබාහු නඟගෙනාගේ නම වල්ලිය ඉළගෙනාගේ නම උත්තිය. එතකට මේ ගෝදිි, සුබාහු වල්ලිය උත්තිය කියෙන හතර දෙනා පුංචි කාලි දම්ම යාලුව. ඇලිල පට යා රජ ර රජ ර න හමත් සෙල්ලන් කරන ඩා කරන්න ඉතින් රජකුමාර එකටම හැදුණ එකම වැඩුණ එකටම ඔවුනට උපරාජ්‍ය බලය හිිියුුණා දවසක්දා රාජ්‍ය කටයුත්තකට කපිලවස්තු නගරයට ගමන් කරනවා. කොහටද කපිලවස්තු නගරයට පිලවස්තු නගරය කියන්නේ බුදුරජාණන් වහන්සගේ ජාත හමිය. ඒ වනකොට ාග වඋතුන්හසේ බුද්ධරාජට පත් ෙලා අවරුදක් පත් හිලති බනේ. දරදර පත් ල ි රජතුමාට ධර්මය දේශනා කරලා පුරුවේල් කාශපාදී ව දමනය කරලා පැවිදි කරවාගෙන, විශි දහසක් රහතන් වහන්සේලා සමග කපිලවස්තු නගරයට වැඩම කලා. කාලු දායි මහ රහතන් වහන්සේගේ රාධනාවෙන් සුද්දෝධදන හරදතුමා ඇතුළ ඥාතීන්ට පිහිටවීම පිණිස. තින් මේ වැඩමකරපු ගම හරි ආශ්චරය මත් ගමනක් සෑහන කාලයක්ත් වැඩිය පනාන්තර මැදිින් ල්ලෙලිමදින්, ගුරු පාරෙන් ම මන සිලසේ තුරු සිලසේ වැඩම කලා. වැඩම කරලා. පිස්තු ගැරේයට සාක්කයෝ කියය පතින්ම මානක්කාරයෝනේ නක්කාරයෝ කියැන නරකායන මේේ ිල්වත්තු නමුත් මාන්‍ය අධියි. මේ මාන්‍ය අධික නිසා ාගවත් බුදුරජාණන්මහන්සිට සිද්ධ වුණ. මේ අයව දමනය කරන්නට යමක මහා ප්‍රාතිහාර සිද්ධ කරන්න. යමක මහා ප්‍රාතිහාර සිද්ධ කරන වෙලාවේ, හර රාජ කුමාරවරු හතර දෙනා. අර රාජ කුමාරවරු හතර දෙනා හරියටම කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයේ. ස්තුපුරන්ුවර ්‍රෝ ාරමය ම මේයි අතර දෙෙන. ඒ හතර දෙනාටත් පෙර පිනකට දැකගන්න ලැබුණා මේ යමක ප්‍රාතිහාරය දක්කි නකාගෙෙන සිත නොපහදින්නේ. සිලු දෙනාගේම සිත පහදිිනවා සිල්ලු දෙනාගේම සිතේ කාන්තයෙන් පහාදිිනවා සිත පැහැදුුනා, මේ හතර දෙනාා සිත පහදවාගෙන පැවිදි ජීවිත ලබන තැනටම හිත වෙනස් වන. අන්තිමට මේ රජ කුමාරරු හතර දෙනාට රජ සැපේ පාාවුනා. රජ මැදු රාමතග වුණා. මේ රජගමාරවරු අතර දෙනා කල්පනා කළා. අපිනන් නැවතවතාවක් පාවා නුවරට යන්නන රාජ්‍ය භාරගන්නන මේ කපිලවස්තු පුරේම ජාත වූ මේ පිලවත්තු පුරේෙන් මහා මහිමඩලට වැඩම කළ ශාකි කුළලේ උපන් සිද්ධාර්ථමහා භෝවතානන් වහන්සේ බුද්ධ රාජිට පත් වෙලා, මේ තර අසිරිමත් ප්‍රාතිහාරයක් දක්වනවා. මේ තර අසිරිමත් ප්‍රාතිහාරයක් දක්වන්නේ. රජකුලේෙන් ත් මලා පැදි වෙච්, රාජ පුත්‍රරේ අපි රාජකුමාරරු මේ රජකුමායයා ලඟගේ පැවිදිවෙන්ට ඕන අන්න්නේේ හිතල පැවිදි වුණ. පැවිදිවෙලා නොබෝ දවසකින් අර පෙර පින් කරපු පින් බලය නිසා රහත් වුණ. දැන් රහතන් මාචලනා හතර දෙනේ. මේ රහතන්වා වෙලා හරන ෝම ප්‍රසිද්යි ඇයි ප්‍රසිදධවෙන්න හතුව. රාජකුමාරුවරු හතර දෙනෙ රාජ්‍යක යිකාරය හතරදන ඒ හරන පැදදිවන. පැදදි ව හ ව ති ප්‍රද් වන්න තුව. ටවම ප්‍රසිද්දයි බහෝධ නාගේ පිළි ැනීම රජවරු රාධනා කරනවා දම්පැම් පූජා කරනවා මහජනතාව සලකනවා. ඉතින් මේ හතරදනා බිම්බිසාර රජතුමාගේ රජධහනට වැඩම කලා. බිම්බිසාර රජතුමාගේ රජධහනක කියන්නේ රජගානුවරණේ රජගානුවරට වැඩම කලා රජතුමාම ආරාධනා කළේ ඉතින් ගීකාල සම්බන්ධ තා තියන්ට ඇති රජුමාර රෘත්තක රජගු සබඳධයින ආරාධනා කළේ වස්කාලේකට වත් සමාධම්වෙන්න. ආරාධනා කරලා කුටි හදලා දුන්න හැබැයි. කකුටි හතරේ වහල ගහන්න බැරි වුණා අමතක වුණා වහල ගහන්න. ිච්චිටික බැන්ද වහල ගහන්න අමතක වුණා රහතන් වහන්සල කවදාක්වත් ඉල්ලීම් කරන්නේ නෑ අපට මේ දේ කරලා දෙන්න මේ ද කරලා දෙන්නෙ එහෙම ඉල්ලල්ල න්නන්නේ නෑ. ඉතින් මේ රහතන් වහන්සේල හතර දෙන වහලයක් නැති මේ කුටි හතරට වෙලා සමාපති්‍ය සුවයයි කල්ගෙනන පිින්ට පාතක ඉල්ල ද කල්ගබෙනවා දැම් මේ වස්කාලය කියනෙ දමදූ තලයට දහරා නිපාතව වරුසා ගැටින කාලේනෙ නමුතරද ගහනට වහින්නේන. ර ජතුමා දධ ම කනෙ ආඩ් ්‍රාවක සෝතාපන්න කෙනෙක් විමසා බැලුව ඇයි මේ වහින් නෙනැත්ති බක්තේරුුණා විමසා බලන කොට රහතන් වහන්සේලා හතර දෙනකොට මම වස්සා රාධනා කලා නමුත් ඒ කුටි සෙවනි කල්ලා දෙන්න බැරවුනා. ඒ මොහුතේම රාජ පුරුස යොමු කරලා ඒ කටි හතර සෙවලිලා. සෙවිලි කරන කොටම සෙවිලි කලා අවසන් වෙන කොටම හත්පසින් අහස කලෝනා. රහතන් වහන්සේලා තරීම ගෝධික රහතන් වහන්සේ. ඇතුළට වැඩම කරලා මෛත්‍රයේ දිහානයට සමවැදුණ. සමවැදිලා මෛත්‍රයේ දිානයෙන් නැගටින කොටම. අවිච්චින්න දහරා ඇති දහරා නිපාත වරුසාාවක් රජගහනුවරට රාජ්‍යයටම ඇදැලුුණ. ඒගේ සසුරහතන් වහන්සේලාත් සුබාහු වල්ලන්නේ උත්තය ක කිය රහතන්වා වෙල ඒේ විදිහටම සේනාසය ඇතුළට ගෙහිල්ලා සමාපත්තියෙන්ට සම වැදිල ැගිටින කොටම ධාරානි පාත් වැසක් ඇදෑැලුණන දරා නි පාතකෑනෙ පොඩිවවැසක් නෙේ. වැහි කාලයේ දමදදිවට සැරට වැයි වහිනවානේ එහම වැස්සක් ඇදහැරිලා ඒදස් ඇදැන මහ තේරහතන් වහසලන කුටි ඇතුළි ඉන්න ගම එක රහතන් වහන්සේ කෙන ෝධි රහතන්හා ජප්‍රකාශ කරනවා වස්සතිදේවෝ යත්හා සුගීතං ජන්නාම කුටිකා සුකානිවාතා චිත්තං සුසමාහිතංචමයිහං. පත්තයේ ඒ පත්හ ඇසේ පවස් දේව වරුසාභ ඔබ කැමතිතාක් මේ මහපොළොව තෙමන් ඇදැහැලෙන්න්න. මගේ කුටිය දැන්තෙෙන් එනෑ පිබිඳුවකින්ත් පලිබෝධයක් නෑ. මගේ හිතත් සමාධමත් මම රහත් මහබයටට පත් වෙලායි න මට සසර යියනය කියන. මේ උදාන ප්‍රකාශේ ඒ රහතන් වහන්සේ දෙවියන් ස ඇත ලෝකෙට ඇහෙ ප්‍රකාශ කලා. සැබබින්ම මේක පෙර සංසාර ගස් කල. දිනක් පුොරා ර්ජනය කරනවා වගේ දීර්ක ගමනක් ඇවිල්ලා ගමන ආයාසකරයි. ගමන වෙහෙස කරයි. හරි අමාරුවෙන් පාරමී පිරුවේ හරි අමාරුවෙන් ගුණපිරුවේ එහමතමයි. ආයාසකරව වෙහෙසකරුව නමුත් ඇවිල්ල පාරමී ධරම සම්පාදනය වුනාා බුදු කෙනෙක් මුණගැවුණා. අමා ධරමය හවුනා, ශාන්තම නිවන්සුවෙන් සැනහෙන මාවතවිවරව වුණා. සංසාර සාගරයේ නිමාවුනාා. ඒ සතුට වචනක හැරෙවවා ඒ වචනය තමයි. දෙවන රහතන් වහන්සේට ඇතිවවෙච්ච සතුට. ඒ රහතන් වහන්සේ වචනයකට හරගනවා වස්සතිදේබූ යත්හා සුගීතං චන්නාමේ කුටිකා සුකානිමතා චිත්තං සුසමාහිතංශකායේ අත්හචයේ පත්හයසි පවස්ස දේව. ඒ රහතන්වාන්කෙත් අර අදහසමයි ප්‍රකාශ කරන්න ඇයි යාලෝනි එකට පාරිමි ගමනක් ආතුවයෙන් අදහස් මෝසයන් සමානයි. වැස්ස වැටේවා මහපොළොව තෙමවා, දහරා අනිපාත වැදහැලේවා. හැබැයි මගේ හිත කායානු ප්‍රස්සනාවෙන් සමාධිමත් වෙලා තියෙන ම රහත් භාාවයට පත් වෙලා තියෙන්නේෙ එනිසාමට ඒ කාන්ත වශයෙන් මේ වැස්සින්. ියන වැස්ස වසීවා කෙල උන්න්නාස ප්‍රකාශ කලා. තුන්ව නරහතන් වහසගේ තරත් හරි මිහිරි ප්‍රබෝධාත්මක හැඟීමක් මතුුණ. ඒ රහතන් වහන්සේ ඒ විද්‍යහටම මිහිරි ගීයකින් ඒ උදානය ප්‍රකාශ කලා. වස්්‍යතිදේවෝ යත්හා සුගීතන් ජන්නාම කුටිකා සුකානිවාතා තස්සං විහරාමි අප මත්තෝ අත්හැචේ පත්හයසි පවස්සදව වැැස්ස වැටේවා මහපොළොව තෙමේවා අකුණු පුපුරාව මට බියක් ෝපීඩාවක් නෑ. ඇයි ඒ තස්සං විරාමි අප මත්තුවෝ ඒ කුටේ ම වාසය කරන්න කෙලෙස් සහිත වනම කෙසුන්ගේ අත මිඳලලා ඒ සෙනසුනේ මම වැඩයින්නේ කෙසුන් සහිත වනමේ රහත් වෙලා එනිසා වැැස්සත් නොවැැස්සත් මම සමසිතින් මේ ලෝකෙ වැඩයින්නවා. ඉන ග්‍රහතන් වන්සේටත් අතීත සසර ගමනත් ජීවිත කුණරාවර්ජනයත් ඇතිවෙච්ච සතුටත් ඉඩෝරය නිමවීමත් සමගම හිතට ඇතිවවෙච්ච ප්‍රබෝධාත්ම හැගීම මිහිරිගීයකින් දෙවියන් ස ඇත ලෝකෙට හෙෙන් ප්‍රකාශ කළා. වස්සතිදේවෝ යත්හා සුගීතං ජන්නා මේ කුටිකා සුඛනිවාතා තස්සං විහරාමි අදතියෝ අතචේ පත්ධයසි පවස්ස දේව. ඇැසි වැටේවා මී මඩල තෙමාවා ගහ කොල දළු මලින් සැරසේවා. මම මේ කුටිය තනියමවාසය කරන මට දෙවැන්නෙක් නෑ දෙවැන්නෙක් නැතිකමයි මගේ සැපය ම මහ රහතන් වහන්සේ නමක් රහතන් වවාන්සලා දෙවැන්නෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙෙම උදානයකින් ලෝක යාමන්තනය කළ ඉරහ තන්වාජල හතර නම පිරිනිවන් වැඩිය. අදත් ඒක ඉර්තිනාමය කිතු ගොස ජවවාමානයි. අපි අදත් ඒ රහතන්වහන්සේලගේ චරිතාපදාන සිහිපත් කලාා. එකටම යාලුව හතර දෙනෙ පින් පිරවා එකටම සසර ගමනක්කාවා. එකක්ම පෞවල එකම ප්‍රදේක රජ කුමාරු වෙල යිපදනා එකට මගිහිල්ල පැවිදිද වුණ එකට මරහත්තුුණයි එකටම පිරිනිිවන් වැඩිය. අහෝ මොනතරන්නම් සුන්දර සරණයක්ද සුන්දර හැසිරීමක්ද සුන්දර වන්දනා ගමනක් දෙලෙසින් අවසන් වනේ ඉතින් ඔබටත් ඔබේ මිත්‍රයන් යහළුවන් සිහිතකතුන් සමඟ සසර දුකින් අතමිදෙන ගමනයාගන්න මේ උදාර දහම් පඩුර උපකාරවේවා කෙල් අපියාශිල්වාද කරනවා. ඉදංවෝඥාති නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ. ආකා සට් හාච මුම්මට්හා දේවා නාගා මහිෙද් දෙකා ගුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හන්තු සම්බුද්ධ සාාසනං චිරංරක් හන්තු තුවං සදාති පින්වත්හැම දෙනාටම අනන්ත බුදුගුණ බලයෙන් සෙත්වේවා දංගුණ බලයෙන් සඟගුණ බලයෙන් සෙත්වේවා ඇසූ බනපදයක්ත් මෙෙහි කළ බනපදයක්ත් නිවන් පිණිසවේවායි මම ආශුරවාද කරමින්. अभिवादनशीलिस् निचं बद्धा पचायिन चन्तारोधं वर्धन्ति आयुवन् सुखं बलम् आयु, आयु आरोग्यसम्पत्ति सर्गसम्पत्तिमेव च अथो निबाणसम्पत्ति इमिना ते समिध्यतु साधु साधु साधु